අමානුෂික නවකවදය ලබාදීමේ ම්ලේච්ච ක්‍රියාවන් පිටුපස ඇතැම් බලභෝගී දේශපාලන සංවිධානද ක්‍රියාත්මක වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මහතා පවසනවා. බණ්ඩාරවෙල මධ්‍ය මහාවිද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීමේ උත්සවය පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මහතාගේ ප්‍රධානත්වයෙන්. විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින අමානුෂික නවක වදය පිටුදැකීමට සියලු පාර්ශ්වයන් එක් වූ පොදු වැඩපිළිවෙලකට කඩිනමින් අවතීර්ණය විය යුතු බවද ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළා. පහුගිය මාස දෙක තුනේ විශ්වවිද්‍යාලයේ අලුත් දරුවන්ට දුන් නවක වදය දැඩි අමානුෂිකයි, නින්දාසහගතයි, ම්ලේච්ඡයි. මට ඕන කියන දෙයක් කියපුවා කියන කෙනෙක් ඕන නිවේදනයක් නිකුත් කරපුවා. අලුත් දරුවෝ නේවාසිකාගාරවල රැට නිදාගත්තාම රැට ඇවිල්ලා පැනලා කරන්න තියෙන හිරිහැර ඔක්කොම කරනවා. ඔළු පැලෙන්ද ගහනවා, අතපය කඩනවා, නිර්වක් කළා වද දෙනවා. මේ ම්ලේච්ඡත්වය මේ උගත් පින්වන්ත තරුණ දරුවන්ට කවුද දෙන්නේ? කවුද ඒ පිටිපස්සේ ඉන්නේ? ඒ ම්ලේච්ඡත්වයේ නිහින උද්දේශපාලනය, දේශපාලන බලය සඳහා ශිෂ්‍ය සංගම් තම දේශපාලන බලයට නතු කර ගැනීමට, ශිෂ්‍යයන් පොළඹවා ගැනීමට ඒ කරන ත්‍රස්තවාදය. මේක ශිෂ්‍ය ත්‍රස්තවාදය. විශ්වවිද්‍යාල උපකුලපතිවරුයි උසස් අධ්‍යාපන ඇමතිතුමයි අලුතෙන් ක්‍රමයක් හඳුන්වා දීලා තියෙනවා, තමන්ට හිරිහැර වෙනවා නම් වහාම දන්වන්න කියලා. හැබැයි ඉතින් ඒකත් දන්වන එක කවුරු හරි දැනගත්තොත් ඒ දන්නපු ශිෂ්‍යයා මම හිතන්නේ ශිෂ්‍යයාගේ ජීවිතෙත් ඉවර වෙයි. මේක තමයි සෝචනීය තත්ත්වය හාමුදුරුවනේ. ලංකාව ඉදිරියේදී සිංගප්පූරුවට ඩුබායි වලට අනිවාර්යෙන් ආදේශනයක් වෙන රටක් බවට ශ්‍රී ලංකාව පත් වෙනවා. ඒකට ඉගෙනගත්තු දරු පිරිසක් අපිට අවශ්‍ය වෙන නිසා අපි ඒ පාරේ යනවා. ඒ පාරේ යනකොට අපිට ඒ දරු පිරිසක්, උගත් දරු පිරිසක් මේ රට අවශ්‍ය වෙනවා. කවුරු කලබල වුණත්, කවුරු අපිට බැන්නත් අපි කලබල විය යුතු නැහැ. අපි අපේ සම්පත, අපේ දරු සම්පත අපේ දරුවන්ට හරි අධ්‍යාපනයක් ලබා දීලා ඔබතුමාලා අනිවාර්යෙන් ඒ පාරට ගේනවා කියන සිහින දරුවෙක් හැටියට මැවීම තාමත්ම සුන්දර දෙයක්. ඒ සිහින හඹා යෑම ඔබතුමාලට තියෙන්න ඕන ධෛර්යයක්. සිහින නැතුව ජීවිතේ කවදාවත් කිසිම දෙයක් ළඟා කරගන්න බෑ.